Search engine වල වගේ පාවිච්චි කරනවා information retrieval. ඒ කියන්නේ මොකක්ද information එක අපිට retrieve කරලා ගන්න කොහොමද කියන concept එක. ඔන්න ඕකෙදි පාවිච්චි වෙන vector space model එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඇත්තරම vector space model එක අපි පාවිච්චි කරනවා information retrieval වලදී. ඒ කියන්නේ search engine වල ගොඩක් මේ model එක use කරනවා අපේ search කරන terms වලින් අපිට related documents අපිට retrieve කරලා දෙන්න. එතකොට මම මේ වගේ subject ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට මේ වගේ subject කතා කරනකොට ඔයගලන්ට දැනගන්න පුළුවන් අපි A level වලදී වගේ ඉගෙන ගන්න maths කොහොමද මේ වගේ හේවදී use වෙන්නේ මේ වගේ computer science වැඩවලදී කියලා. එතකොට අපි ඉස්සරහට යන්. එතකොට ඔයගලන්ට මම පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මුලින්ම මම පොඩි introduction එකක් දෙන්නම් මේකට. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ document set එකක් තියෙනවා. හිතන්න ඔයගේ තියෙන documents වල ඔයාට dog කියලා ඒ dog කියන term එකට අදාළ related documents ටික ඔයාට retrieve කරලා ගන්න ඕන. එතකොට මම මොකද කරන්නේ? මෙන්න මේ වගේ model එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ model එකට යන්න කලින් ඒකේ basic ම අවස්ථාව අපි කතා කරමු. අපි boolean model එක ගැන කතා කරමු. එතකොට ඔයාට මේ පේනවා මේකේ documents තියෙනවා මෙතන d1 d2 d3 d4 d5 cd d6 කියලා document 6ක් තියෙනවා. ඒ වගේම ඒ document වල මෙන්න මේ cat dog rat apple ඔය තියෙන මේවා තමයි search වෙන words. මේ words d1 එකේ තියෙනවා cat කියලා, d2 එකේ cat තියෙනවා, d3 එකේ cat නැහැ. අන්න එහෙම මේ විදිහට පොඩි වගුවක් ඔයගලන්ට පේනවා. මේ වගුවේ තමයි උදේ මේ වගුවේ තියෙනවා මේ terms මේ documents වල include වෙනවද නැද්ද කියලා. එතකොට අපිට මේ boolean model එක use කරලා අපිට query කරලා ගන්න පුළුවන් මේ term එක මේ document එකේ තියෙනවා නම්. එතකොට ඔයගලන්ට AND OR NOT කියන operators use කරලා ඔයගලන්ට මේක retrieve කරලා ගන්න පුළුවන්. මේ example එක බලන්න. ඔය query එකේ ඔයාට ඕන dog and cat and not computer. එතකොට dog තියෙන සහ cat තියෙන ඒ වගේම computer කියන word එක අඩංගු නැති documents ටික ඔයාට retrieve කරලා ගන්න ඕන. එතකොට පළවෙනි එකේ dog ඉන්නවා. දෙවෙනි document එකේ dog ඉන්නවා. ඔන්න පේනවා මේ දෙවෙනි එකේ ඉන්නවා. තුන්වෙනි document එකේ dog ඉන්නවා. හතරවෙනි එකෙත් ඉන්නවා. පස්වෙනි එකෙත් ඉන්නවා. හයවෙනි එකේ dog නැහැ. එතකොට cat කියන එක පළවෙනි එකේ තියෙනවා, දෙවෙනි එකේ තියෙනවා, තුන්වෙනි එකේ නැහැ, හතරවෙනි එකේ තියෙනවා, පස්වෙනි එකේ නැහැ, හයවෙනි එකේ තියෙනවා. එතකොට computer කියන එක අපි computer තියෙන එකේ අනිත් පැත්ත තමයි ගන්නවද? මොකද not computer හින්දා. එතකොට පළවෙනි තුනේ computer එක නැති හින්දා අපි තියනවා කියලා ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන හින්දා මෙතන බිංදු කියලා ගන්නවා. ඊට පස්සේ අපි මේක bit wise මේක operation එක ආට පස්සේ අපිට මෙන්න එහේ උත්තරයක් එනවා. එතකොට 1 1 0 0 0 කියලා ඉන්නේ. ඒ කියන්නේ d1 සහ d2 කියන දෙකේ documents දෙකේ අපේ query එක තියෙනවා. ඕක තමයි සරල boolean model එක. ඊට පස්සේ අපි ඉස්සරහට යමු boolean model එක. අපි මෙහෙම පාවිච්චි කරාට ඇත්තටම ලොකු text analyze කරලා text වලින් retrieve කරන ගන්නකොට පොඩ්ඩක් මේකේ පාවිච්චි කරන්න බෑ. මොකද අපි භාෂාව පාවිච්චි කරන විදිහ ඒ වගේම එකම term එක ගොඩක් අවස්ථා වල තියෙන පුළුවන් ඕගේ ප්‍රශ්න හින්දා ඒක හරියටම use කරන්න බෑ. උනට සරල අවස්ථා වලදී අපිට මේ boolean model එක use කරලා අපිට වැඩ කරගන්න පුළුවන්. ඒත් එක්කම එකම word එකට අපේ use කරනකොට meaning ගොඩක් තියෙන පුළුවන්. ඒ වගේ අවස්ථා වුණත් මේකෙන් මේ හොයාගන්න අමාරුයි boolean logic එකෙන්. ඒ වගේ අවස්ථා වලදී boolean model එක use කරන්න බෑ අපිට. ඒ වගේම rank කරන්න බෑ අපේ output. ඔයගේ ප්‍රශ්නින්ද අපි boolean model එක modify කරලා අපි කතා කරන vector space model එක කියලා. එතනදී අපි කතා කරන්නේ අපි search කරන අපේ terms තියෙනවනේ. ඒ term එකක් අපි dimension එකක් විදිහට ගන්න. ඒ කියන්නේ අපිට dog cat කියලා අපි terms දෙකක් ගත්තොත් ඔය දෙක dimension දෙකක්. ඒ කියන්නේ xy කියන dimension දෙකට අපිට ඔක දාන්න පුළුවන්. එතකොට තුනක් ගත්ත අවස්ථාවක dog cat computer කියලා ගත්ත අවස්ථාවක ඔක xyz කියන dimension තුනක කියලා අපිට සලකන්න වෙනවා. ඒ වගේම අපි term ගන්න වැඩි වෙන ඕක 6 dimension වලට යන පුළුවන්. dimension 5 10 ඔහොම අපිට මේකෙදි dimension ඕන dimension ගන්න වෙනකන් අරගෙන යන්න පුළුවන්. ඒ වුණාට අපිට ඒක visually represent කරන්න බෑ. ඒ වුණාට mathematically අපිට එහෙම use කරලා එහෙම සිමි ඒ විදිහට හිතලා මේකේ ගණන් හදලා මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට
එතකොට මම පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට අපි terms දෙයක් ගන්නවා dog සහ computer. එතකොට මේක dimension දෙක යන්නේ. එතකොට මම terms දෙකක් සලකමු හින්දා. එතකොට වා හිතන්න වාගේ document දෙකක් තියෙනවා d1 සහ d2. d1 කියන එකේ dog කියන වචනේ පස් පාරක් තියෙනවා. ඒ වගේම computer කියන වචනේ දෙපාරක් තියෙනවා. ඒක හින්දා අපිට මෙන්න මෙහෙම vector එකක අපිට දක්වන්න පුළුවන් d1 කියන document එක. එතකොට d2 කියන document එක computer කියන එක අට පාරක් තියෙනවා. ඒ වගේම dog කියන එක එක පාරක් තියෙනවා. එතකොට මේ vector එකෙන් ඒක දක්වන්න පුළුවන්. එතකොට වාගේ query එක මෙන්න මේ වගේ query එක. එතකොට මේ query එකට ගොඩක්ම ආසන්න document එක මොකක්ද කියලා තමයි අපිට දැන් හොයන්න ඕන. එතකොට අපි කරන්නේ මෙන්න මේ t tag එක හොයා ගන්නවා. මේ t tag එක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේ document එකට මේ query එකට වඩාත්ම ළඟින් තියෙන document එක. ඒ කියන්නේ ගොඩක්ම ගැලපෙන document එක මොකක්ද කියලා හොයාගන්න. එතකොට මේ t අඩුයි කියන්නේ මේ query එක ඒ document එකට ගොඩක් ගැලපෙනවා කියන්නේ. එතකොට ওই t එක අපි හොයන්නේ ওই t එකේ cos අගය. මොකද ඔයගලට මෙහෙම පේනවා cos වක්‍රය ගත්තම 0යි 90යි අතර cos θ විශාලයි කියන්නේ කෝණය අඩුයි කියන එක. කෝණය 0 නම් cos θ 1යි. එතකොට මේ query එක මේ document එකට ගොඩක් සමාන නම් cos අගය විශාල වෙනවා. ඒ වගේම cos අගය කුඩායි කියන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය අඩුයි කියන එක. එතකොට අපි ඕක ඕගලන්ට මතක ඇති ඒ ලෙවල් වලදී ඔයගොල්ලෝ cos ප්‍රමේය ඔප්පු කරනවා. එතකොට මම මෙහෙම ත්‍රිකෝණයක් ගන්නවා. මේ ත්‍රිකෝණේ වා හිතන්න මේක vector එකක්, මේකත් vector එකක්. එතකොට අපිට මේ vector එක v, මේ vector එක w නම් අපිට vector එකේ දිග මෙහෙම ගන්න පුළුවන්. ඒ වගේම මේ vector එක මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට cos ප්‍රමේය මතක ඇති. cos ප්‍රමේය දැම්මට පස්සේ ඔයගොල්ලෝ දන්නවා cos c සමානයි a වර්ග + b වර්ග + c වර්ග බෙදීම 2ab. ඒකම තමයි මෙතනට එන්නේ. එතකොට මේක ගත්තට පස්සේ මෙතන මේක වර්ගය සමානයි මේ පාදයේ වර්ගයේ එකතුව මයිනස් 2i bw cos θ. ඔක cos ප්‍රමේය. ඊට පස්සේ ඔය cos ප්‍රමේය යූස් කරාට පස්සේ ඕගලන්ට මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා මේ අපිට මෙහෙම ප්‍රකාශනය මේ විදිහට ලියන්න පුළුවන් මේ vector එකේ. ඊට පස්සේ මේක වැඩි කරාම අපිට මෙහෙම එනවා. මේ විදිහට ආවට පස්සේ අපි මෙතනදී යූස් කරන්නේ ඩොට් ප්‍රොඩක්ට් ඔෆ් වෙක්ටර්. يعني මේ වෙක්ටර් දෙක ඩොට් ප්‍රොඩක්ට් එක තමයි අපි මේ විදිහට පාවිච්චි කරන්නේ. එහෙම ආවට පස්සේ අපිට මේ ඉක්වේෂන් දෙක සමාන කරලි වෙලා අපිට මේ ඉක්වේෂන් එක ගන්න පුළුවන්. එතකොට ඒ ඉක්වේෂන් එකේ මේ ටික කැපිලා යනවා. මෙහෙම තමයි ඉතුරු වෙන්නේ. කියන්නේ cos θ අනුලෝමව සමානුපාතික වෙනවා v ඩොට් w. ඒ කියන්නේ v සහ w කියන vector දෙකේ dot product එකට මේ cos θ කියන එක අනුලෝමව සමානුපාතික වෙනවා. ඔන්න ඔය theory එක තමයි අපි use කරන්නේ මේ vector space model එකේ. ඕගලන්ට තේරෙනවා අපි A level වලදී ඉගෙන ගන්න maths සෑහෙන වැදගත් වෙනවා මේ වගේ computer science theories වලද. මොකද ඒ දවස්වල මම ඉගෙන ගන්නකොට මට එහෙම තේරුමක් තිබුණේ නැහැ. මම මේ videos කරන්නේ ඕගලන්ට කියලා දෙන්න ඒ දවස්වල ඉගෙන ගන්න දේවල්ම තමයි මේ දැන් අපිට යූස් ගන්න වෙන්නේ computer science වලදී. ඒ වගේම තව theories ගොඩක් තියෙනවා. අපි මම ඉස්සරහදී කතා කරන්නම් ඒවා කොහොමද පාවිච්චි වෙන්නේ, අවකලනය කොහොමද පාවිච්චි වෙන්නේ, අනුකලනය කොහොමද පාවිච්චි වෙන්නේ, ওই දේවල් ගැන. එහෙනම් අපි ඉස්සරහට යන්න. ඊට පස්සේ අපි ගමු document 3ක්. මේ තියෙන්නේ document 3 SAS PAP WH. ওই කියන document 3ෙන් මේ තියෙන්නේ terms ටික. ඒ කියන්නේ affection කියන වචනේ 115ක් තියෙනවා මේ document එකේ. jealous කියන එක 10ක් තියෙනවා. gossip කියන එක දෙකක් තියෙනවා. මෙහෙම මේ document එකේ document 3ේ මේ වචන මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට අපි ඊළඟට මේ අපිට කරන්න තියෙන්නේ මේ වචන අපේ මේ vector space model එකට ඔබන එක. ඒ කියන්නේ අපිට දැන් මේ cos θ තමයි හොයාගන්න ඕනේ.
එතකොට මම කතා කරන්නේ මෙන්න මේ ඩොකියුමන්ට් අතර තියෙන සම්බන්ධතාවය දැන් මම කතා කරන්න මොකද කුවර එකක් අතර තියෙන සම්බන්ධතාවය වගේම තමයි අපිට මේ ඩොකියුමන්ට් දෙක අතර තියෙන සම්බන්ධතාවයත් ඒ විදිහට තමයි හොයන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් මේ පොත් දෙක මේ ඩොකියුමන්ට් දෙක ගොඩක් එක සමානයි කියලා. ඒක කුවර එකක් හොයන විදිහම තමයි වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේවා මේ තියෙන ටෙක්ස්ට් ඒ වුණාට අපිට මේක අපේ මෙන්න මේ මැතමැටිකල් මොඩල් එක අස්සර ඔබා ගන්නවා. එතකොට මැතමැටිකල් මොඩල් එක ඇතුළට අපිට වචන ඔබන්න බෑ. එතකොට අපිට මේක නියුමරිකල් වැලියු එකකට වෙනස් කරන්න. එතකොට නියුමරිකල් වැලියු එක වෙනස් කරනකොට මේක අපි මේක ලොග් නෝමලයිසේෂන් කියලා වැඩක් කරනවා. ඒ කියන්නේ මේක මේ තියෙන්නේ ටර්ම් ෆ්‍රීක්වෙන්සි ගන්න. ඒ කියන්නේ මේ වචනේ මේ ඩොකියුමන්ට් එකේ කොච්චර ප්‍රමාණයක් තිබ්බද කියන එක. එතකොට අපි මේක ලොග් නෝමලයිස් කරනවා කියලා මේ වචනේ අරගෙන මෙන්න මේ සමීකරණයට දාලා මේ වචනේ බිඳුව නෙමෙයි නක් ඒ කියන්නේ ටර්ම් ෆ්‍රීක්වෙන්සි එක බිඳුව නෙමෙයි නම් අපි මේකට දානවා දාලිවල එන රිසල්ට් එක අපි මෙන්න මේ විදිහට ගන්නවා. කියන්නේ මේ හැම එකකටම ලොග් නෝමලයිස් කරනවා මේ විදිහට. ඔයාලට පේනවා 1 + log x වල ශ්‍රිතය යන්නේ මේ විදිහට. එතකොට අපේට ඇත්තටම අපේ වර්ඩ් එක වර්ඩ් වල ෆ්‍රීක්වෙන්සි එක ගොඩාක් වැඩි වුණා කියලා අපිට ඒකේ වටාකම තියෙන වටාකම අඩුයි. ඒ වගේම යම් තාක් දුරකට ඒක තියෙනවා නම් ඒක වටාකම වැඩි වෙනවා. අන්න ඒකින් තමයි අපි මේ 1 + log tf කියලා අපි මේ සමීකරණය මේ විදිහට අරගන්නේ. ඒ කියන්නේ log normalize කරන්නේ. ඊළඟට අපි මේක log normalize කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට එනවා. එතකොට log frequency weightage කියලා අපි මේකට කියනවා. මෙන්න මෙහෙම තමයි ඒක එන්නේ. ඊට පස්සේ අපි මේක length normalize කරනවා. ඒ කියන්නේ මේ විදිහට පළවෙනි document එකේ මේ වචන වල තියෙන වර්ග අරගෙන ඒ වර්ගමූලය අරගෙන අපි මේ හැම වචනෙම එක බෙදනවා. අපි මේ හැම log frequency එකෙන්ම බෙදනවා. එතකොට අපිට මේක log normalize කරන්න පුළුවන්. එතකොට අපිට මේ word එතකොට අපිට මේ document length normalize කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. අපි මේවා මෙන්න මේ length normalize value එකෙන් බෙදනවා. එහෙම බෙදලා ආවට පස්සේ අපිට ඔන්න වගේ උත්තරයක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මේ value එක අපගේ සමීකරණයට අපේ සමීකරණයට දාන්න. ඔර ඔයගලන්ට සමීකරණේ මතකයි cos theta අල්ලෝම සමාන කොටිකයි p සහ w වල dot product එකට. එතකොට අපිට ඒක දාන්න පුළුවන් cos theta අල්ලෝම සමානුපාතිකේනවා අපේ cos theta කියන්නේ අපේ s සහ අපිට sa සහ pap කියන document දෙකේ cos theta අපි ගත්තද ඒක අල්ලෝම සමානුපාතික වෙනවා මෙන්න මේ vector දෙකේ dot product එකට. එතකොට අපිට මෙන්න මේ විදිහට ඒකේ dot product එක ගන්න පුළුවන්. එතකොට 0.95යි. එතකොට pap සහ wh වල dot product එක මෙන්න මේ විදිහට 0.69 ඔන්න ඔය විදිහට එනවා. එතකොට ඔයගලන්ට පේනවා මේකේ SA සහ PAP කියන document දෙක ගොඩක් සමානයි. මොකද මේ cos value එක ඒ කියන්නේ dot product එක ගොඩක් ලොකු අගයක් තියෙන හින්දා. ඊට අමතරව මේක අඩුයි. ඒ කියන්නේ මේ PAP සහ WH අතර තියෙන සම්බන්ධතාවය ඊට වඩා අඩුයි. ඔන්න ඔය විදිහට තමයි අපිට අපේ document දෙකක් අතර හරි අපේ query එකක් එක document එකක් අතර තියෙන relationship එක අපිට මයින්න පුළුවන්. එතකොට අපිට මෙතනදී මේ ටීට එක නැතුව අපිට මේ vectors අතර දුර මැනලා උනත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වුණාට මේ ටීට මයින් එක ඒ දුර මයින්නට වඩා හොඳයි කියලා තමයි researchersලා කියන්නේ. ඒ වුණාට අපේ අවස්ථාව අනුව අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ log normalize කරන එක විදිහක් විතරයි. ඊට අමතරව තව විදි ගොඩක් තියෙනවා අපිට කරන්න පුළුවන්. මේ තියෙන තව එක එක විදි අපේ අවස්ථාව අනුව මේ අපේ word model එක numeric කරලා කොහොමද අපේ vector space model එකට දෙන්නේ කියන එක අපිට කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් මෙන්න මේ තියෙන විදි use කරලා. ඒ වගේම මේ තියෙන්නේ variant of inverse document frequency. ඒ කියන්නේ එක වචනයක් මේ document ඔක්කොගෙම බහුතරයක් තියෙනවා නම් අපිට
වචනේ තියෙන වැදගත්කම අඩුයි. ඒ කියන්නේ common වචන වල තියෙන වැදගත්කම සාපේක්ෂව අඩුයි. අන්න ඒ දේ consider කරලා මේ අපි කතා කරන inverse document frequency කියලා එකට weightage දෙනවා. ඔය දෙක mix කරලා අපිට පුළුවන් අපේ model එක තවදුරටත් develop කරන්න. ඔන්න ඔය විදිහට ඔය අපේ vector space model එකේ ඔය cos theta වල v සහ w වලට අපි ආදේශ කරන values vectors අපිට අපි ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඒ විදිහට වෙනස් කර ගන්න පුළුවන්. ඒ විදිහට ඒ අපේ අවශ්‍යතාවය අනුව අපිට වෙනස් කරගෙන අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාලන්ට මේක රිසර්ච් කරලා බලන්න පුළුවන් කොහොමද වෙනස් වෙන්නේ ඔගොල්ලෝ මේ එක එක જાතියේ ඇල්ගොරිතම්ස් පාවිච්චි කරනකොට කියලා. එතකොට මේක වර්ඩ් හින්දා මේ විදිහට අපි යූස් කරාට ඔයගොල්ලන්ට නියුමරික් වැලියුස් තියෙනවා නම් මේක මේ log frequencies use කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට කෙලින්ම numeric values use කරලා මේ වැඩේ කරන්න පුළුවන්. මම මේකේ යටින් description එකේ දාන්නම් numeric value ගාලා මම කරපු example එකක් collab project එකක්. ඔයගොල්ලන්ට ඒක බලලා idea එකක් ගන්න පුළුවන් python වලින් implement කරලා තින්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා code එක. ඔයගොල්ලෝ ඒක බලලා ඔයගොල්ලන්ට try කරලා බලන්න මේ වගේ word වල කොහොමද similarity එක අපි vector space model එකෙන් හොයන්න කියලා. ඒකට පුළුවන් නම් python හරි ඔයගොල්ලන්ගේ කැමති language එකකින් code කරලා අපිට comment section එකේ දාන්න. කවුරුරි එහෙම දැම්මොත් මම ඊළඟ video එකේදී එයා ගැන කියන්න. අපි එහෙනම් ඉස්සරහ video වලදී තව data science related topic ගැන කතා කරමු. මම ඊළඟට machine learning ගැන video series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපේ wizard community එකට join වෙන්න, ඒකේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න අපේ facebook page එකේ තියෙනවා. ඒකට like කරන්න, video එක share කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්න wizard වලින්. මම තාරුක.